Sandu, sandu, sandu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Shraddhavanta pinnatuni. Ada davaseth ape sutra panti tamai dan me arambha karanne. Thin api ada davaseth ඉගෙන ගන්න සූත්‍ර දේශනා ගිහි ජීවිතේ ගත කරන අයට වගේම පින්න ස්වාමීන් වහන්සේලාටත් බොහෝ සෙයින් උපකාරී වෙන මේ සසර දුකේ නිදහස් වෙන සෑම කෙනෙක්ටම උපකාරී වෙන දේශනාවක් තමයි දේශනා කීපයක් තමයි අද දවසෙත් ඉගෙන ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ අර ධර්ම දේශනා කරනකොට මුලින්ම ඉලක්ක කරේ ස්වාමීන් වහන්සේලා. ඊට පස්සේ භික්ෂුණීන් වහන්සේලා. ඊට පස්සේ තමයි උපාසක උපාසිකාවන් ඉලක්ක කරලා දේශනා කළේ. ඉතින් මේ සූත්‍ර පිටකයේ ගත්තොත් ඒ සෑ ගොඩාක් දේශනාවල සමහර දේශනා කෙලීම ස්වාමීන් වහන්සේලාට විතරක්ම අදාළ ඒවා තියෙනවා කියලා දේශනා කරනවා. හැබැයි ඒක ගිහි අයටත් ගලප ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ගත්තොත් අනන්ත ලක්කන සූත්‍රය ගත්තොත් ඒක සියලු දෙනාටම පොදු එකක්. ඊට පස්සේ ධම්මසප්පයතන සූත්‍රය ගත්තොත් ගිහි පැවිදි කිසි ભેදයක් නැහැ සියලු දෙනාටම අවබෝධ කළ යුතු ධර්මයේ ඒ දේශනාවේ තියෙනවා. ඉතින් ඒ අතර බුදුරජාණන් සමහර දේශනා තියෙනවා ස්වාමීන් වහන්සේලාට නැතුව ගිහි අයට විතරක්ම කරපු දේශනත් ඒ අතරේ තියෙනවා. ඉතින් ඒවත් අපි මේ සූත්‍ර පන්ති අපේ වරින් වර ඉගෙන ගන්නවා. ඉතින් අද දවසේ අපි ඉගෙන ගන්න සූත්‍ර දේශනාව මේ තියෙන්නේ මේ මුණ්ඩ රාජ වර්ගයේ 9 වෙනි සූත්‍රයේ තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අපි මේ වෙනකොට සූත්‍ර මුණ්ඩ රාජ වර්ගයේ 8ක් ඉගෙනගෙන තියෙනවා. අද ඉගෙන ගන්න තියෙන 9 වෙනි සූත්‍රය. මේ සූත්‍රයේ නම කෝසල සූත්‍රය. තුර කෝසල සූත්‍රය කියන්නේ කොසල් රජුට වදාළ පුංචි දෙසුමක්. තුර කොසල් රජුරට කරපු දේශනාව. කොසල් රජුරුව ගැන අපි අහලා තියෙනවා නේද? ධම්මචේතිය සූත්‍රයේම කොසල් රජුරුව තමයි බුදුරජාණන් වහන්සේ ධම්මචේතිය ටික ඇවිල්ලා විස්තර කරලා කිව්වේ. ඉතින් ඒ වගේ බොහෝ පැහැදලා හිටිය සමහර අවස්ථාවල බොහෝ සෙයින් කොසල් රජුර ධර්මයේ පැහැදුන බව ප්‍රකාශ කරනවා. සමහර අවස්ථාවල ඒක නැති වෙලත් යන අවස්ථා තිබ්බා. ඉතින් ඒ කොසල් රජුරුන්ට තමයි මේ දේශනාව බුදුරජාන් වහන්සේ කරලා තියෙන්නේ. එක් සමයක භාග්‍යතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනේ අනේ පිටිසිට ආරාමයේ වැඩවසන සේක. එකල්ලි පසේ නදී කොසල් රජු භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියේ. තිර කොසල් රජු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැත්තකින් වාඩුණාට පස්සේ එකල්ලි එක්තරා පුරුෂෙක් පසේ නදී කොසල් රජු වෙත පැමිණ පසේ නදී කොසල් රජුරන්ට කනට ළඟ මේ සැලකිලේ. තිර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැත්තකින් වාඩුවලා ඉන්නකොට ගෝලයෙක් ඇවිල්ලා රජුරන්ගේ කනට ලං කරලා කිව්වා, "දේවයන් වහන්සේ, දේවයන් වහන්සේ, මල්ලිකා දේවිය කලුරිය කළා" කියලා. හිතකර කොහොම දුකක් වෙන්නේ නැතිද? රජුරුව ළඟට ඇවිල්ලා සේවකෙක් කිව්වා, "ස්වාමීනි, දේවයන් වහන්සේ, දේවයන් වහන්සේ, මල්ලිකා දේවිය කලුරිය කළා" කියලා. මෙසේ පැවසූ කල්ලි පසේ නදී කොසල් රජතුමියට දුක් වූයේ කියනවා. නොසතුරු සිත් ඇති කරගත්තේ සිරුර පහත් කොට මුව යටිකුරු කොට කල්මනා කරමින් වැටහීම් රහිතව හුන්නේ කියනවා. ගොඩාක් එහෙනම් දුකටපත් වුණා මේ ආරංචිය ලැබුණාට පස්සේ. ඉතින් මේ කාරණේ බුදුරජාණන් වහන්සේ දැනගෙන භාග්‍යතුනා දුකටපත් දුකට දුක්ඛ සිතින් සිරුර පහත් කොට මෝහන යටට හරවාගෙන කල්පනාට වැටි සිටි වැටේම් රහිතව සිටි පසේ නසීකෝ රජුරුවන්ට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ
මොකද කරපු දේශනාව අපි අර ඉස්සල්ලා පහුගිය දවස්වල ඉගෙන ගත්ත දේශනාවම තමයි බුදුරජාණන් වහන්සේ කළේ. මොකද මේ දේශනාව යම්කිසි ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා, දෙවියෙකුට වේවා, මාරයෙකුට වේවා, බ්‍රහ්මයෙකුට වේවා වෙනත් කිසිවක විසින් හොවා ලැබිය නොහැකි කරුණු පහක් කිව්වා. පහක් කියලා ඒ කරුණු පහ කිව්වා කොසල් රජුරුවන්ට. කිව්වා මොනවාද ඒ කරුණු පහ? රජතුමනි, ජරා ජීර්ණ වන දේ ජරා ජීර්ණ නොවේවායි කියලා ලබන්න පුළුවන් කමක් නැහැ. වා ඊට පස්සේ ලෙඩ වෙන ස්වභාවයේ ලෙඩ වෙන්න එපා කියලා ලෝකේ කිසි කෙනෙක් ලබන්න පුළුවන් කමක් නැහැ. මරණයටපත් වෙනදී මරණයටපත් වෙන්න එපා කියලා ලෝකේ කිසි දෙනෙක්ට කියන්න පුළුවන් කමක් නැහැ. නැසෙන දේවල් නොනැසේවා කියලා කියන්නත් බෑ. වෙනසී යන නැසේ වෙන දේවල් සේවෙන්න එපා කියලා කියන්නත් බෑ. නැසෙන දේවල් නොනැසේවා කියලා ලබන්නත් පුළුවන් කමක් නැහැ කියලා අර දේශනාව කරනවා කොසල් රජුරුවන්ට. එතකොට බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකීට කොහොමද කල්පනා කරන්න කිව්වේ? පුතඥේට කොහොමද කල්පනා කරන්න කිව්වේ කියලා අපි ඉගෙන ගත්තනේ. එතකොට ආර්ය ශ්‍රාවකී කල්පනා කරන විදිහ කොසල් රජුරුවන්ට කියලා දුන්නා. කොහොමද ආර්ය ශ්‍රාවකී කල්පනා කරන්නේ? මේ වයසට යන දේවල් වයසට යන ස්වභාවයේ මට විතරක් උරුම වෙච්ච එකක් නෙවෙයි. ලෝකයේ සියලු දෙනාටම උරුම වෙච්ච එකක්. උපදින හේවා, චුත වෙන හේවා, මැරෙන හේවා සියලු දෙනාටම උරුම වෙච්ච එකක්. ඒ නිසා මේක මේ අවස්ථාවේදී මම අඬුවොත්, වැළපුණොත්, කලාන්තේ හැදුනොත්, ශෝක වුණොත්, පපුවත් ගසාගෙන හැඬුවොත් මගේ වැඩ කටයුතු ඔක්කොම අඩාල වෙනවා. ඊට පස්සේ මගේ ශාරීරියේ පැහැදත් නැති වෙලා යනවා. ඊට පස්සේ සතුරුත් සතුටු වෙනවා, මිතුරු දුක් වෙනවා. ආන් ඒ නිසා මම නම් මේ අවස්ථාවේදී වයසට යන දේවල් වයසට යද්දී, මැරෙන දේවල් මැරෙද්දී, නැසෙන දේවල් නැසෙද්දී මම නම් කලන්ත හැදෙන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ. ඊට පස්සේ මම නම් මේක ඇත්ත ස්වභාවයේ තේරුම් ගන්නවා කියලා කල්පනා කරන්න කියලා කොසෝ රජුරන්ට මේ දේශනාව කළා. එතකොට ශෝක නොකර ඉවසිය යුත්තේ කර්මයේ දැඩි වූ දෙයක. ඉතින් මං කුමක් කරේ? ඊට පස්සේ අර දේශනාවම තමයි බුදුරජාණන් වහන්සේ කොසෝ රජුරන්ට දේශනා කළේ. ඉතින් ඒ නිසා ඒ කොසෝ රජුරන්ගේ ඊට පස්සේ ඒ කාරණා ටිකම කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසන් කරනවා. ඉතින් ඒ නිසා යම් කිසි අපේ ජීවිතයේ දුකක් කනගාටුවක් එන මොහොතක් එන මොහොත වෙන මොහොතක අපි කල්පනා කරපු කළ යුතු විදිහ බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයක් වෙන්නට ඕනි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මේ අසනීප වෙච්ච අය ගොඩාක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අසනීප වලින් බේරෙන්න උපදෙස් දුන්නා. ඉතින් දීගා බ්‍රාහ්මණ උපාසකයා ළඟට බුදුරජාණන් වහන්සේ අසනීප වෙලා කියලා ආරංචිලා ගියා බලන්න. ගියාට පස්සේ මෙයා හොඳටම අසනීප වෙලා ඉතින් මේ දීගාවි කියන බ්‍රාහ්මණ උපාසකයාට බුදුරජාණන් වහන්සේ ඇහුවා ගිහිල්ලා බෙහෙත් ගැන මොකක්වත් විමසුවේ නැහැ. අසනීප ගැන ඇහුවා විතරයි, දැන් කොහොමද වැඩි වෙනවද අඩු වෙනවද කියලා විතරයි ඇහුවේ. ඊට පස්සේ ඇහුවා ඔබ බුදුරජාණන් වහන්සේ අරහන් කියලා විශ්වාස කරනවද කියලා ඇහුවා. දැන් මේ අසනීප වෙලා ඉන්න කෙනාගේ දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තමයි මේ ජරා ජීර්ණ වෙන ස්වභාවයට පත් වෙනවා කියන එක කියලා දෙන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ අරහන් ගුණයෙන් යුක්තයි කියලා ඔබට විශ්වාසද කියලා ඇහුවා. ඉතින් මේ දීගා උපාසක ඇඳේ ඉඳලා කිව්වා ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ අරහන් කියලා විශ්වාසයි කියලා. ඊට පස්සේව සම්මා සම්බුද්දයි කියලා ඔබට බුදුරජාණන් වහන්සේ විශ්වාසද? ඉතින් මෙයා කිව්වා උපාසකතුමා ස්වාමීනි මට ඒ කරුණත් සම්මා සම්බුද්දයි කියලා හොඳටම විශ්වාසයි. ඊට පස්සේ විද්‍යාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේවමනුසානම් බුද්ධෝ භගවා කියන බුදුගුණ නමේ කෙරෙහි විශ්වාසයක් තියෙනවද කියලා ඇහුවා. ස්වාමීනි මට ඔය බුදුගුණ නමේ කෙරෙහිම හොඳ විශ්වාසයක් තියෙනවා කිව්වා. ඊට පස්සේ ඔබ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කෙරෙහි ඔබට විශ්වාසයක් තියෙනවද? ස්වාමීනි මට මේ ධර්මයේ සවාක්කාතයි කියලා හොඳටම විශ්වාසයි. සන්දිට්ටිකයි, අකාලිකයි, හේපස්සිකයි කියලා හොඳටම විශ්වාසයි කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙනම් සංඝරත්නයේ කෙරෙහි ඔබට විශ්වාසයක් තියෙනවද?
ස්වාමීනි මට හොඳට මේ සංඝ ගුණ විශ්වාසයි කිව්වා. බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඒකාන්තයෙන්ම සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි කියලා මට විශ්වාසයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් නැවතුත් නෑ. එහෙනම් ඔබ දැන් අදිෂ්ඨාන කරගන්න කිව්වා, මම අද පටන් සත්තු මරන්නේ නෑ. හොරකම් කරන්නේ නෑ. වැරදි කාම සේවනය දෙන්නේ නෑ. බොරු කියන්නේ නෑ. මත්පැන් පානය කරන්නේ නෑ. දැන් මේ රෝගී වෙන ස්වභාවයේ ඉඳගෙන ඒ රෝගී වෙන ස්වභාවයට මුහුණ දෙන විදිහ බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ කියලා දුන්නා සිල්පද ටික හොඳට අදිෂ්ඨාන කරගන්න කිව්වා. මේ දීගව පාසක දැන් සීල් ටිකත් හොඳට අදිෂ්ඨාන කරගත්තා. දැන් බලන්න ආර්ය ශ්‍රාවකය ලෙඩවීම ඉදිරියේ මුහුණ දෙන විදිය. බුදුරජාණන් වහන්සේ අවවාදේ පිළිපදිනවද නැද්ද? කියන කේ විදිහටම පිළිපදිනවා. දැන් අද කාලේ වෙලා තියෙන මේ අවවාදේ පිළිපද්ද කොච්චර කිව්වත් පිළිපදින්න හිත නැමෙන්නේ නැහැ. ඇයි නැමෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම නැති නිසා. ඉතින් ඊට පස්සේ බලන්න දැන් මේ කොච්චර කීකරුයිද කියන්නේ මේ දීගව පාසක සීල් පදරික හොඳට අදිෂ්ඨාන කරගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා, එහෙනම් දැන් ඔබ අනිත්‍ය සංඥා වඩන්න කිව්වා. මේ ශරීරයේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කියලා දැන් සිහි කරන්න කිව්වා. දැන් මෙයා මේක සිහි කරන යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා, දැන් ඔබ අනිත්‍ය දේවල් දුකයිද සැපයිද කියලා ඇහුවා. ස්වාමීනි මේව නම් දුකයි කිව්වා. දැන් මට තේරෙනවා කිව්වා. එහෙනම් දුක් වශයෙන්ම සිහි කරන්න කිව්වා. දැන් මෙයා ඒක සිහි කරන බලන කීකරුකම නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, අනිත්‍ය දේවල් දුකයි කියලා ඔබට වැටහෙනවා නම් ඔබ ඔබට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද කියලා ඇහුවා. ස්වාමීනි මට බෑ කිව්වා. අනාත්මයි කිව්වා. එහෙනම් බලන්න නැසෙන දේවල් නැසෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අවබෝධ කරා. වයසට යන්නේක වයසට යන ස්වභාවයෙන් යුක්තයි. මට ආය වෙනස් කරන්න මගේ වශගේ පවත්වන්න බෑ කිව්වා. ඊට පස්සේ වුණ අනාත්ම සංඥාවත් පුරුදු කළා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ කියන, දැන් ඔබේ හිතට රාග සිතිවිල්ල කටගත්තොත් ඉවසන්න එපා කිව්වා. දුරු කරන්න කිව්වා. දේශ හිතිවිල්ලක් ආවොත් ඒකත් ඉවසන්න එපා, ඒකත් දුරු කරන්න කිව්වා. හිංසා සිතිවිල්ලක් ආවොත් ඒකත් ඉවසන්න එපා, ඒකත් දැන් දුරු කරන්න කිව්වා. පහන සංඥාවත් පුරුදු කරන්න කිව්වා. දැන් මේ දීගාප ඇඳ ඉඳලා දැන් මේ ඔක්කොම කරනවා කියන එක කරනවා. කල්ලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ එහෙනම් මං වඩින්නම් කියලා අවවාද කළා ගියා. ටික වෙලාවයි ගියේ මේ ආබාධ හොඳටම වැඩි වෙලා දීගාව උපාසක මැරුණා. ඉතින් ස්වාමීන් වහන්සේලාට දැන් කුතුහලය ඇති වුණා. බුදුරජාණන් වහන්සේ අවවාද කළ දීගාව උපාසක දැන් කොහේ උපදින්නේ නැද්ද? ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ස්වාමීනි අන්න දීගාව උපාසක මැරිලා ගියා කොහෙද ඉපදුනේ? බුදුරජාණන් වහන්සේ බැලුවා බලනකොට අනාගාමීලා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා. ඕම් බලන්න විච්ච වැඩි. ඒ උනේ ස්වභාවයට හිත දියුණු කරගත්තේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ වචනෙට කීකරු වුණා, කියන දේ කළා, හිත පහදව ගත්තා. එතකොට එහෙනම් අපි මේ බුදුරජාණන් වහන්සේ නැසෙන දේවල් නැසෙනවා කියලා කිව්වනම් අපි ඒ විදිහටම කල්පනා කරන්න ඕනේ. සේ වෙලා යන දේවල් සේ වෙලා යනවා කියලා අපිට දේශනා කළා. අපි මේ විදිහටම කල්පනා කරන්න. මැරෙන දේවල් මැරෙන ස්වභාවයට අයිති කියලා බුදුරජාණන් වහන්සේ වදාළා නම් ඒ විදිහටම අපි කල්පනා කරන්න. ඊට පස්සේ ලෙඩ වෙන ස්වභාවයට අයිති දේවල් ලෙඩ වෙනවා කියලා දේශනා කළා නම් අපි මේ විදිහටම කල්පනා කරන්න. ඊට පස්සේ වයසට යන දේවල් වයසට යනවා කියලා දේශනා කළා නම් අපි මේ විදිහටම කල්පනා කරන්න. දැන් පාඩුවක් වේද අපි කල්පනා කළොත්? දැන් බලන්න අපි නොයේක් දේවල් ඔය කල්පනා කරගෙන ඉන්නව නේද? වෙන දේවල් ඕන තරම් අපි කල්පනා කරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ දේ කල්පනා කරන්නේ නැහැ. දැන් බලන්න අනුස්සතානුත්තරී කියලා තියෙන්නේ. සීකරන දේවල් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න ඕන නම් සීකරන්න කිව්වා බුදුරජාණන් වහන්සේ ගැන. ධර්මයේ ගැන සීකරන්න කිව්වා. සංඝරත්නය ගැන සීකරන්න කිව්වා. ආන් එතකොට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා කිව්වා. ඉතින් එච්චර බුදුරජාණන් වහන්සේ එක එක විදිහට අපිට කරුණු කියලා උනන්දු කරලා තියෙනවා. මේ විදිහට කල්පනා කරන්න, මේ විදිහට සීල් රකින්න, මේ විදිහට හිතන්න, මේ විදිහට වචන කතා කරන්න, මේ විදිහට කයෙන් ක්‍රියා කරන්න ගොඩාක් උපදේශ මාලාවක් දීලා තියෙනවා. එහෙනම් අපිට දැන් තියෙන්නේ මොකද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ කියපු දේ කරන්න විතරයි තියෙන්නේ. ඒක හරියට මොකක් වගේද? බත් මුට්ටියක් උහිලා දුන්නට පස්සේ ආ ඒක වේදාගෙන කන්න විතරයි තියෙන්නේ.
අපි උයන්න ගියොත් මොකද වෙන්නේ? ආන් අපි ඒක උයන්න ගියොත් උයන්න දන්නේ නැහැ අපි. දන්නේ නැති නිසා අතත් පුච්චගෙන දැලිත් ජාගෙන හරි අමාරුවෙ හැටෙනවා නේද? ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ අපට ඔක්කොම උපදෙස් දීලා තියෙන්නේ. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් සිහිය දියුණු කරගන්න පුළුවන් හැම ක්‍රමයක්ම කියලා දීලා තියෙනවා. ඊට පස්සේ සංයුත්ත නිකාය තුන පොත ගත්තොත් පංච උපාදාන දුක ගැන ඕන තරම් කරුණු කියලා දීලා තියෙනවා. ආයතන අය ගැන ඕන තරම් කරුණු කියලා දීලා තියෙනවා. ඉතින් එහෙනම් අපේ ප්‍රමාදය තමයි තියෙන්නේ අපි බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ අහලා ඒ වචනේ කරන්න ප්‍රමාද වීම තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒකට එහෙනම් හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ දේමම කරන කෙනෙක් වෙනවා කියලා. ඒතර කියන කෙනෙක් නෙවෙයි කරන කෙනෙක් වෙනවා. අහන කෙනෙක් නෙවෙයි කරන කෙනෙක් වෙනවා කියලා තමයි හිතන්න ඕනේ. ඒතර හැම වචනයක්ම කරන්න තියෙන්නේ බුද්ධ වචනය. දැන් බලන්න සිහියෙන් ඉන්න කියන එක කරන්න වෙයි තියෙන්නේ. ඊට පස්සේ ඇවිදිනකොට කල්පනාවෙන් යන්න කියනවා. ඒකත් කරන්න වෙයි තියෙන්නේ. දැන් මේක මොකක්ද තියෙන්නේ මේ දේශනාව? වයසට යන දේවල් වයසට යනවා කියලා සිහි කරන්න තියෙන්නේ. අහලා නිකන් ඉන්න නෙවෙයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වදාළේ කාරණා අපි හොඳට අපේ ජීවිතේ පුරුදු කරගන්න මහන්සියක් ගන්න ඕනේ. ඒකට ඒ සූත්‍ර දේශනාව තමයි කෝසල සූත්‍රය. ඒකට කොසල රජුරුවන්ට මල්ලිකා දේවී කලුරේ කරාට පස්සේ වදාළ දෙසුම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් ඒ වගේම ලස්සන දේශනාවක් කරනවා ශෝක සල්හරණ කියලා සූත්‍රයක්. ශෝක හුල ඉදිරීම ගැන වදාළ දෙසුම. එතකොට අර ශෝක හුල උදුරන විදිහ අපි ඉගෙන ගත්තේ නේද? එතකොට ශෝක හුල උදුරලා දාහන කරපු දේශනාව කාටද කියලා බලමු නේද? සමහරට අපිට දන්නෙත් නැහැ. අපේ ශෝක හුල ගලවලා දාන්න බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් වෙන්න පුළුවන්ද මේක බැරිද? අපි කාටත් පොදුයි මේක. දැන් අපි කේවුණ කෙනෙක්ට වයසට යනකොට දුක් වෙනවා. ලෙඩ වෙනකොට දුක් වෙනවා. මරණයටපත් වෙනකොට දුක් වෙනවා. නැසිලා නැසිලා යනකොට දුක් වෙනවා. ඒ ස්වභාවයෙන් අපි සියලු දෙනාම යුක්තයි. ඉතින් එහෙනම් අපි සියලු දෙනාට මේ ශෝක හුල ගලවලා දාන්න මේ දේශනාවල් ප්‍රයෝජනවත් වෙනවා. ඔන්න ඒ දවස්වල නාරද ස්වාමීන් වහන්සේ ඉඳලා තියෙන්නේ පාටලීපුත්‍ර නගරේ කුක්කුටාරාමේ වැඩවසන සේක. එතකොට නාරද ස්වාමීන් වහන්සේ මේ පාටලීපුත්‍ර කියන නගරේ කුක්කුටාරාමේ තමයි වැඩවාසය කළ තියෙන්නේ. එසමේ මුණ්ඩ රාජ රජුගේ. දැන් මේ වර්ගය නම් මොකක්ද? මුණ්ඩ රාජ වර්ගයනේ. එතකොට මුණ්ඩ රාජ රජුරුවන්ගේ ප්‍රියමනා බිසව භද්‍රාදේවිය කලුරිය කළා. එතකොට මුණ්ඩ රාජ රජතුමාගේ බිසව වන භද්‍රා කියන දේවිය කලුරිය කළා. හේ තමාහට ප්‍රියමනාපු භද්‍රා දේවිය කලුරිය කළ හේතුවෙන් ස්නානය නොකරයි. නාන්නේ නැතුව ගියා දුකට නේද? ඊට පස්සේ සුවඳ විලවුන් නොගල්වයි. සුවඳ රජුරෝ කෙනෙක් සුවඳ ගල්වනවනේ. ඒකත් අතහැරියා. ඊට පස්සේ ආහාර අනුභව නොකරයි. කනබොන එකත් නැවත් හොඳටම දුක් කියලා නේද? ඊට පස්සේ කර්මාන්ත කටයුතු නොයේදී රාජ්‍යයේ තියෙන කටයුතුත් ඔක්කොම නැවැත්තුවා. ඊට පස්සේ රෑදවල් දෙකෙහි භද්‍රාදේවගේ මෘත ශරීරය කෙරේ බෙහෙවින් මුසපත් වූ සිතින් වසයි. එකල්ලි මුණ්ඩ රාජතුමේ පියක නම් භාණ්ඩාගාරික අමාත්‍ය ඇමති. ඉතින් බොහෝම දුකෙන් කනගාටුවෙන් රජතුමා ඉන්නකොට පියක කියන රජතුමාගේ භාණ්ඩාගාරික කෙනා අමතලා වෙන්න මෙහෙම කියනවා. එසේ වේනම් මිත්‍ර පියක භද්‍රාදේවිගේ ශරීරයේ ලෝහමය තෙල් දෙනක බහා අන්‍යෝ ලෝහ පියනකින් වසා දමව. යම් අයුරකින් අයි භද්‍රාදේවිගේ ශරීරයේ ඉතා බොහෝ කලක් දක්නෙම් නම් යහිකයි කියලා කිව්වා. දැන් මේ මිනිහ වලේ දාන්නත් කැමති නෑ. බොහෝ කාලයක් තියාගන්න තමයි කැමති. ඒකට මොකද කරන්න කිව්වේ? ලෝහමේ තෙල් දෙනක මේ දේහය දාන්න කිව්ව. එකල තවත් ලෝහ මූණියකින් වහන්න කිව්ව. නරක වෙන්නේ නැහැ. ඊට පස්සේ එසේ දේවයන් වහන්සේ කියලා මේ පිහක කියන භාණ්ඩාගාරිකතුමත් දුවගෙන ගිහිල්ලා හොඳ මේ වගේ මේ ලෝහමේ භාජනයක් හදලා තෙල් පුරවලා ඒකේ මේ දේහය දැම්මා. එසේ දේවනා භාණ්ඩ අමාත්‍ය මේ මුණ්ඩ රජුට
පිළිවදන්දි බද්දාදීගේ මුත ශරීරයේ ලෝහමේ තෙල් දෙනක බහ අන්‍ය ලෝහ පිනකින් වැසුවේය. ඉක්බිති පිහකනම් බහණ්ඩාගර අමාත්‍යාට මේ අදහස ඇතිවිය. මේ මුණ්ඩ රාජ රජුගේ ප්‍රියමනාප බිසව වෙන බද්දාදීවේ කලුරු කියලා හේ තමාහට ප්‍රියමනාපු බද්දාදීවේ කලුරුය කියලා හේතු වෙන ස්නානය නොකරයි විලව නොගල්ලයි ආහාර ගන්නේ නැහැ කර්මාන්ත කටයුතු රැඳවල් දේවිය ගැනම හිත හිතා ඉන්නවා බෙහෙවින් හිත හිතා ඉන්නවා මුණ්ඩ රාජ රජු යමකුගෙන් ධර්මය අසා සෝකූල බෑර කරයි නම් එඹදු කවරනම් ශ්‍රමණයකු බ්‍රහ්මණයකු ඇසුරු කරන්නේ දැයි මෙයාට කල්පනා වුණා. දෙයාට ඉතින් අනුකම්පාවක් ඇති වුණා රජුරු ගැනනේ. මෙයා කල්පනා කළා මේ රජුරු මේ වද්‍රා දේවිය ගැනම කල්පනා කරගෙන ඉන්නවා දැන් මේ ගිහිල්ලත් ඉන්නේ. ඒ නිසා මේ රජුරුන්ගේ තියෙන දුක නැති කරන්න මං කවුරු හරි ස්වාමින්වහන්සේ නමකින් ධර්මයක් අස්වන්න ඕනේ කියලා කල්පනා කළා. ඊට පස්සේ යාට මතක් වුණා මේ අදහස ඇති වුණා. ආයස්මත් නාරද තෙරණුව පාටලී පුත්‍රයේ කුක්කුටාරාමේ වැඩවසන සේක. එතකොට මෙයාට හිතට ආව හරිම කෙනා නේද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් තමයි මතක් වුණේ. දැන් නිගණ්ඨනාථ පුත්‍ර මතක් වුණා නම් ඉවරයි. නේද? අක්කලී ගෝසාල මතක් වුණා නම් ඒ සර්කුලයින් කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් දැන් මෙයාට මතක් වුණේ කවුද? නාරද ස්වාමීන් වහන්සේ මතක් වුණා. මතක් වෙලා මේ රජුරෝ ළඟට ගිහිල්ලා ඒ නාරද ස්වාමීන් වහන්සේගේ ලොකු කල්යාණ කීර්තිරාවයක් පැතිරලා තියෙනවා. නාරදයන් වහන්සේ පිළිබඳ මෙබඳු කල්යාණ කීර්ති ഘോഷයක් උස්ස පැන නැංගේ. ඒකට ආරංචියලා තියෙනවා. එනම් මේ ස්ථවිත වේ නුවණැත්තේ හොඳ නුවණ තියෙන කෙනෙක්. ව්‍යක්තය ප්‍රශස්ත බුද්ධිය ඇත්තේ බහුශ්‍රුතය විචිත්‍ර ධර්ම කතිකය කල්යාණ ප්‍රතිභායෙන් යුක්තය වයෝ වෘදේ අරහත්තේ යනුවෙන් තමයි කල්යාණ කීර්තිරාවේ පැතිරලා ගිහිලා තියෙන්නේ. ඒක යාලේ හොඳට ප්‍රසිද්ධ වෙලා එනං නාරද ස්වාමීන් වහන්සේ ඉඳලා තියෙන කොහොමද ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ? මේ ස්වාමීන් වහන්සේ බොහෝම නුවණැති කෙනෙක්. ඒ වගේම ප්‍රශස්ත බුද්ධියක් ඇති කෙනෙක්. බහුශ්‍රුත කෙනෙක්. විචිත්‍ර ධර්ම කතිකයෙක්. ඒ වගේම කල්යාණ ප්‍රතිභාණයෙන් යුත් ඕන විදියට කරුණු කියන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම වයසක කෙනෙක්. ඒ වගේම රහතන් වහන්සේ නමක් කියලා තමයි කීර්තිරාවය පැතිරලා ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ මේ පිහක කියන භාණ්ඩාගාරිකතුමා යම් මෙහෙකින් මුණ්ඩරාජ රජතුමා නාරදයන් වහන්සේ ඇසුරු කරන්නේ නම් ඒ කාන්තේම මේ රජුරුවන්ගේ ධර්මය අහලා සෝකහුල බැහැර කරගනී කියලා කල්පනාවක් ආ. ඊට පස්සේ දැන් මේ පිහක කියන මේ භාණ්ඩාගාරිකතුමා යනවා කවුරු ළඟටද? මුණ්ඩ රාජකීන් රජුරුව ළඟට යනවා. ගිහිල්ලා කියනවා දේවයන් වහන්සේ මට හොඳ අදහසක් පහළ වුණා. මේ ආයස්මත් නාරද තෙරණුව පාටලී පුත්‍රයේ කුක්කුටාරාමේ වැඩවාසය කරන උන්වහන්සේ ගැන ලොකු කීර්තිරාවයකුත් පැතිරලා තියෙනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ළඟට ගියොත් ආයුස්මත් නාරදයන් වහන්සේගේ නසා දේවයන් වහන්සේ සෝකූල බැහැර කරගන්නට නම් පුළුවන් වෙයි කියලා. දැන් මෙයාට කෙලින්ම නාරද මේ රජුරුවන්ට මේ පිහක කියන භාණ්ඩාගාරිකතුමා කිව්වා. ඔබතුමාගේ ශෝක ගුල නාරද ස්වාමීන් වහන්සේ ළඟට ගියොත් නම් අනිවාර්යයෙන්ම ගලව ගන්න පුළුවන් කමක් තියෙයි කියලා. දැන් මේ රජතුමාටත් දැන් ඌමනාව තියෙනවා මේක අයින් කරගන්න විදියක් නැතු වෙන හිටියේ. රජතුමාටත් එසේ වීනම් මිත්‍ර පිහක ආස්මත් නාරද තෙරුන් හට දැනුම් දෙව කෙසේනම් මාවැනි කෙනෙක් මාගේ විජිතේ වසන ශ්‍රමණයෙකුගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ කලින් දැනුම් නොදී එළඹිය යුතුයි හඟින්නේද? එතකොට කලින් කියන්නේ නැතුව මගේ විජිතේ ශ්‍රමණේ බ්‍රාහ්මණයෙකුගේ අනේක සුදුසු නැහැ. ඒ නිසා ඔබ ගිහිල්ලා ඒ නාරද ස්වාමීන් වහන්සේට කියලා කියන්න ආයස්මත් නාරදයන් වහන්සේට අපේ මේ රජුරු ඔබ වහන්සේ දකින්න කැමතියි කියලා අවසර අරගෙන ඉන්න කිව්වා. ඒක පාරම යන්නේක හොඳ නැති නිසා. ඊට පස්සේ මේ දැන් ඉතින් පිහකටත් භාණ්ඩාගාරිකතුමාටත් දැන් සතුටුයි. මේ රජ මේ භාණ්ඩාගාරිකතුමා ස්වාමීනි දැන් අර ස්වාමීන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා කිව්වා මුණ්ඩ රාජ
රජුගේ ප්‍රියමනා බිසව භද්‍රා දේවිය කලුරය කළා. හේ තමාහට ප්‍රියමනාව භද්‍රා දේවිය කලුකර කල්ලි කලුරය කළ කල්හි ආහාර ගන්න ඇදැ. ඊට පස්සේ සුවඳ විලවුන් ගල්වන්නෙත් නෑ. නාන්නෙත් නෑ. කර්මාන්ත කටයුතු කරන්නෙත් නෑ. හරි දුකට පත් වෙලා ඉන්නේ. ඉතිං ස්වාමීන් වහන්ස මේ රජ්ජුරුවන්ගේ මේ ශෝකහුල බැහැර කරන්න ධර්ම දේශනාවක් කරන සේක්වා කියලා ආරාධනා කළා. ඉතිං ඊට පස්සේ නාරද ස්වාමීන් වහන්සේ පියක දැන් එහෙනම් මුණ්ඩ රජුට හට යමකට කාලය නම් ඒ දැනගන්නේ කියලා එන්න කියලා කියන්න කිව්වා. දැනගන්න මෙතෙන්ට එනකන් දැන් මතකද සූත්‍රේ? එතකොට දැන් ඉස්සල්ලාම කොහෙද මේ නාරද ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ? පාටලී පුත්‍රේ කුක්කුටාරාමේ තමයි නාරද ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ. එතකොට මේ නාරද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ නගරේ හිටියා රජ කෙනෙක්. කවුද ඒ රජුරු? මුණ්ඩ රජු. එතකොට මුණ්ඩ රජුරුවන්ගේ දේවිය භද්‍රා කියන දේවිය මැරුණා කලුරිය කළා. ඉතින් ඊට පස්සේ මේ රජතුමාට ඒ දුක ඉවස ගන්න බැරුව ගියා. රජතුමා ආහාර ගන්නෙ නැතුව හිටියා. නානෙ නැතුව හිටියා. සුවඳ විලවුන් ගල්වගන්නේ නැතුව වැඩ කටයුතු ඔක්කොම අතහැරලා දාලා හිටියා. ඉතින් ඊට පස්සේ කොච්චර මුසපත් වෙලා හිටියද කියන්නේ දුකටපත් වෙලා හිටියද කියන්නේ මේ දේහය තෙල් භාජනයක දාලා වහලා තියන්න කියලා කිව්වා. ඉතින් මේකෙන් බේරගන්න ඉදිරිපත් වුණා පිහක කියන රජතුමාගේ භාණ්ඩාගාරික තුමා. ඉතින් මේ භාණ්ඩාගාරික තුමා මේ කල්පනා කළා මේ රජුරුවන්ගේ මේ අදහස මේ දුක දුරු කරන්න නම් සුදුසු කෙනෙක් ඉන්නේ මේ නාරද ස්වාමීන් වහන්සේ විතරයි. ඒ නිසා මේ නාරද ස්වාමීන් වහන්සේ මුණ ගැස්සුවොත් රජතුමාගේ මේ ශෝකහුල ගලවලා දායි කියලා කල්පනා වුණා. ඊට පස්සේ රජතුමාට ගිහිල්ලා මේ කිව්වට පස්සේ රජතුමත් එහෙනම් කිව්වා එහෙනම් ඔබ ගිහිල්ලා අවසර අරගෙන එන්න. ඊට පස්සේ ඔන්න එකල්ලි මේ පිහක අමාත්‍යවරයා හුනස්නෙන් නැගිට නාරද ස්වාමීන් වහන්සේට වන්දනා කොට පැදකුණු කොට මුණ්ඩ රජු කරා එළඹියේ. එළඹ මුණ්ඩ රජුට මේ සැලකිලි දැන් ඉතින් සතුටෙන් එන්න ඇති නේද? දැන් මගේ වැඩේ හරියනවා රජතුමාගේ ශෝකහුල දැන් ගලවලා දාන්න පුළුවන් කියලා සතුටෙන් ඇවිල්ලා රජතුමාට කියනවා දේවයන් වහන්සේ නාරද ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන දැන් සුදුසු කාලය තමයි දැන් කියලා රජතුමාට සැලකලා. එසේ වේනම්පේ මිත්‍රය සොඳුරු යහනයක් සූදානම් කරන්න කිව්වා. ඉක්මනට අපිට යන්න මොකක් හරි වාහනයක් සූදානම් කරන්න කිව්වා. දැන් ඉතින් මේ පිහක කියන අමාත්‍යවරයා ඒ රජතුමාට යන්න පුළුවන් වාහනයක් අස්ස කරත්තයක් හරි ඇත්ත කරත්තයක් හරි මොකක් හරි වාහනයක් සූදානම් කළා. ඊට පස්සේ මේ රජුරෝයි මේ පිහක කියන භාණ්ඩාගාරිකතුමයි යා ඒ වාහන වලින් යන්න පුළුවන් දුර ගිහිල්ලා එතනින් බැහැලා ඔටුන්න ගලවලා ආයුධ බැහැර කළා. දැන් අර නාරද ස්වාමීන් වහන්සේ ඉන්න තැන ආරාමයට පයින්ම ගියා. ගිහිල්ලා මුණ්ඩ රජු තෙමේ ආයස්ම නාරද තෙරුන් වෙත පැමිණ නාරද ස්වාමීන් වහන්සේට සකසා වන්දනා කොට එකත් පස්ස හිටියේ. නාරද තෙරුව මේ වදාළේය. දැන් නාරද ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවමයි. ආය වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව? පින්නත් රජතුමනි, ශ්‍රමණයෙකු විසින්නේවා, බ්‍රාහ්මණයෙකු විසින්නේවා, දෙවියෙකු විසින්නේවා, මාරයෙකු විසින්නේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, වෙනත් කිසිවෙකු විසින් ලැබිය නොහැකි මේ කරුණු පසකී කියලා කරුණු පහ කියලා දෙනවා. එතකොට කාටවත් ලැබිය නොහැකි මේ කරුණු පහ රජුරුවන්ට කියලා දෙනවා නාරද ස්වාමීන් වහන්සේ. මොකද්ද ඒ කරුණු පහ? ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙනදී ජරා ජීර්ණයට පත් නොවේවායි ලෝකේ ශ්‍රමණයෙකු විසින් නෝ බ්‍රාහ්මණ විසින් ලැබිය නොහැක්කේ මේ. රෝග වැළඳෙන ස්වභාවයට ඇද්දී රෝගී බවට පත් නොවේවා කියලා කිසි කෙනෙක් ලබන්න බෑ. මැරෙන ස්වභාවයට ඇද්දී මරණයට පත් නොවේවායි කියලා ලබන්නත් බෑ. ගෙවී යන ස්වභාවයට ඇද්දී ගෙවී නොයවා කියලා ලබන්නත් බෑ. නැසෙන ස්වභාවයට ඇද්දී නැසෙන්න එපා කියලා ලබන්නත් බෑ. ඉතින් ඔය විදිහට දේශනා කළා
අස්ෘතවත් පුතජ්ජනයා මේ විදිහට මුණ දෙන්නේ කියලා පුතජ්ජනයා අසේ කරුණ වෙනකොට මුණ දෙන විදිය කියලා දුන්නා. කොහොමද පුතජ්ජනයා මුණ දෙන්නේ? එයා කල්පනා කරන්නේ නැහැ. කොහොමද? එයා කල්පනා කරන්නේ නැහැ මේ ජරා දීර්වන ස්වභාවය මට විතරක් උරුම එකක් නෙවෙයි. ලෝකයේ සියලු දෙනාටම අයිති එකක් කියලා එයා කල්පනා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙයා මුලාවටපත් වෙනවා, හඬන්නපත් වෙනවා, ක්ලාන්ත වෙනවා, ශෝක කරන්නපත් වෙනවා. ආන් ඒ විදිහට මෙයා ශෝක වැළපීම් වලින් යුක්තව වාසය කරනවා කියන. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ජරා ජීර්ණ ස්වභාවය දැක්කට පස්සේ හේතෙම මේ විදිහට කල්පනා කරනවා කියන. කොහොමද කල්පනා කරන්නේ? ජරා ජීර්ණ ස්වභාවයෙන් යුතු දෙය ජරා ජීර්ණ වී යාම මාට පමණක් වෙන දෙයක් නන් නොවේ. මට විතරක් මේක ඇති වෙන එකක් නම් නොවේ. යම් තාක් සත්‍යයන්ගේ මෙලවට පැමිණි පරලොවට යාම් චුතවීම් ඉපදී මැද්ද ඒ සියලු සත්‍යයන් හට ජරා ජීර්ණ ස්වභාවය යුතු දෙයක්ම වෙයි. සියලු සත්‍යයන්ට මේක අයිති දෙයක්. වෙහෙසර ඒ නිසා මම වෙහෙසර පත්වන්නේ නම්, හඬා වැළපෙන්නේ නම්, ලයේ අත්ගස හඬන්නේ නම්, මුලාවට පත්වන්නේ නම් මට ආහාරද පිරියක් නොවන්නේ. මම අඬා අඬා හිටියොත් මට ආහාර ගන්න බැරුව යනවා. ඒ වගේම ආහාර ගන්න බැරුව යනවා, ශෝක වෙනවා, මගේ වැඩ කටයුතු කයද විරූපී වෙනවා, වැඩ කටයුතුද අඩාල වෙනවා, සතුරෝද සතුට වෙනවා, මිතුරෝද දුක් වෙනවා කියලා එයා කල්පනා කරනවා කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ඉතින් ආන් ඒ විදිහට කල්පනා කළා තමන්ගේ තියෙන ශෝකයේ නැමෙති හුල ගලවා දානවා කියන. ඔහොන් ඔය විදිහට බුදුරජා මේ නාරද ස්වාමීන් වහන්සේ මේ රජ්ජුරුවන්ට මේ කරුණු පහම කියලා දුන්නා. රෝගී වෙන ස්වභාවයට අයිති දේ රෝගී ස්වභාවයට පත් වෙන එක මට විතරක් උරුම එකක් නෙවෙයි, ලෝකයේ සියලු දෙනාටම පොදු එකක්. ඒ නිසා ඉතින් මං කලබල වෙලා අඬලා වැළපෙලා වැඩක් නැහැ. ඒ නිසා වයසට මේ රෝගී වෙන ස්වභාවය, මැරෙන ස්වභාවයත් ඒ විදිහමයි. මම විතරක් නෙවෙයි මැරෙන්නේ, ලෝකයේ සියලු දෙනාම මැරෙනවා. ඒ නිසා මං අඬලා වැළපෙලා වැඩක් නැහැ. ඊට පස්සේ නැසෙන දේවල් ලෝකේ නැසිල යනවා. ඉතින් මං ඒකට කලබල වෙලා වැඩක් නැහැ. දැන් මෙතන මේ අනාත්ම සංඥාව තමයි බුදුරජාණන් වහන්සේ හොඳට අපිට කියලා දෙන්නේ. ඇයි තමාගේ වසඟේ පවත්වන්න බෑනේ ලෝකේ. ඒකනේ අනාත්ම සංඥාව කියන්නේ. ඒකනේ අනාත්ම සංඥාව තමයි මේ කෙටි කරලා අපිට හිතන්න ක්‍රමයක් හැටියට කියලා දෙන්නේ. ඇයි මේ ශරීරයවත් මට ඕන විදිහට පවත්ව ගන්න බෑ. මේ කෙස් තමන්ට ඕන විදිහට පවත්ව ගන්න බෑ. මේ ශරීරයම තමන්ට ඕන විදිහට පවත්ව ගන්න බෑ කියන එක තමයි මේ දේශනාවෙන් කියලා දෙන්නේ. ඊට පස්සේ ඔන්න මේ විදිහට දේශනා කළා මේ රජ්ජුරුවන්ට. යයි කියන ශෝක රහිත හුල බැහැර කරන ලද්දේ ආර්ය ශ්‍රාවකතේ මේ තෙවේ මේ ජීවිතයේදීම පිරිනිවට පත් කරවයි කියන. ඊට පස්සේ මේ රජ්ජුරුවන්ට ගාථා ටිකකුත් මේ ස්වාමීන් වහන්සේ කියලා දෙනවා. කවුද ස්වාමීන් වහන්සේ? නාරද ස්වාමීන් වහන්සේ. ඔන්න කියලා දෙනවා, ශෝක කිරීමෙන් හඬා වැළපීමෙන් ස්වල්ප යාපතක් නොලැබෙන්නේ, පොඩ්ඩක්වත් යාපතක් හම් වෙන්නේ. දැන් අර ගොඩාක් සූත්‍රවල තියෙනවනේ ඔය වගේ කිසිදි නේද? දැන් අර සෝනේ කියලා අර දරුව නැති වුණා කියලා අඬා අඬා හිටියා. ඊට පස්සේ අර ඉර හඳ ගෙනල් දෙන්න කියලා කිව්වේ නේද? ඉතින් ආන් ඒ වගේ මේ දුක ආවට පස්සේ ඒක විසඳගන්න පුළුවන් කමක් නැහැ ලෝකෙ බොහෝ දෙනෙක්ට. දැන් අද කාලෙත් එහෙමයි. කවුරු හරි මැරුණාට පස්සේ, ප්‍රියයන්ගේ වෙන් වුණාට පස්සේ, ඊට පස්සේ වයසට යනකොට, මරණයට පස්සේ රෝගවලට පත් වෙනකොට ඒකෙන් බේරෙන්න කිසිම ක්‍රමයක් ලෝකේ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ශෝක හුලෙන් ඇනි ඇනි දුක් වෙවි වාසය කරන්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් කිසිම යහපතක් ලැබෙන්නේ නැහැ. කොච්චර ඇඬුවත් කොච්චර ශෝක කරත් යහපතක් ලැබෙන්නේ නැහැ. ශෝක කරන්නා වූ දුක්ඛිත පුද්ගලයා දැක සතුරු සන්තෝෂයට පත් වේ කියන. ශෝක කරගෙන හතරන සතුටට පත් වෙනවා කියන. යම් කලක අර්ථ විනිශ්චයේ දක්ෂ වූ නුවණැති ආර්ය ශ්‍රාවකයා උපද්‍රවයන් මැද නොවැටී සිටි. දක්ෂ වූ කෙනා මොන උපද්‍රවයාවත් වැටෙන්නේ නැතුව සිටිනවා.
ඔහුගේ සතුරු නොවෙනස් වූ පැරණි මූනම දැක දුකට පත්වේ. එයා නොසිරී නටලෝ දහම වෙනකොට කම්පා වෙන්නේ. දැන් මේ ගැටළු වෙනකොට එයා කම්පා වෙන්නේ නැතුව ඉන්නවා. ඒ කියන්නේ දැන් අටලෝ දහමත් අපි තියෙනවානේ. සමහරුන්ට ලාභ එනවා, අලාභ එනවා, යස එනවා, ආයස එනවා, දුක එනවා, සැප එනවා, නිന്ദා එනවා, ප්‍රශංසා එනවා. මේ අටලෝ දහම වෙනකොට බුදුරජාණන් ශ්‍රාවකයා කම්පා වෙන්නේ. එයා දකින්නවා කියන මේ සියල්ලම අනිත්‍යයි කියලා. දුකයි කියලා අපට ඕන ආකාරයෙන් පවත්තන්න බෑ කියලා දකින නිසා එයා කම්පා වෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ කියනවා. ආන් එහෙම වෙනකොට එයාට විරුද්ධ වෙන සතුරු දුකටපත් වෙනවා. අර අච්චර විපත් වෙලත් ගානක් නැතෝ ඉන්නවා කියලා අපි කියන්නේ. අච්චර විශේෂණයක් වෙලත් ගානක් නැති hinaවි ඉන්නවා කියනවා නේද? ආන් ඒ සතුරු මොකද කරන්නේ? සතුරු දුකටපත් වෙනවා එයා ගැන කල්පනා කරලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දාලා ජප කිරීමෙන්ද මන්ත්‍රයෙන්ද සත්පුරුෂ වචනයෙන්ද පිළිවෙලින් දෙන දානයෙන්ද පරපුරෙන් පැමිණෙන ක්‍රියාමාර්ගයෙන්ද යම් යම් අවරකින් යම් ආපදාවකදී යහපත ලැබේ නම් ඒ අයුරින් මෙහිලා කටයුතු කිරීමට වීරිය කරන්නේ කියලා. ඒ නුවණැති කෙනා ජීවිතේ ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්න ඉදිරියේ ප්‍රශ්නෙට විසඳුම් මොන ආකාරයේද තියෙන්නේ ඒ ආකාරයෙන්ම කරනවා කියලා. එතකොට වයසට යනකොට කරන්න තියෙන දේවල් වයසට යර කරනවා කියනවා. මැරෙන අවස්ථාවල කර යුතු දේවල් මරණය වෙලාවේ කරනවා කියනවා. දැන් මරණ අවස්ථාවේ අර දුකින් මැරෙන්නේ නැතු වෙන විස්තර තියෙන්නේ. සමහරු මරණාසන්න මොහොතේ දුකින් කනගාටුවෙන් මැරෙනවා කියනවා. සමහරු මැරෙනකොට දුකින් කනගාටුවක් නැතුව මැරෙනවා කියනවා. ඉතින් මේකට හේතුව මොකද්ද කියලා. එතකොට යා කළ යුතු දේවල් කරගෙන මරණයටපත් වෙනකොට මොනවාද ඒ දුකින් කනගාටුවෙන් මැරෙන්න නැතු වෙන කාරණා. කාමයන් කෙරෙහි තියෙන කැමැත්ත අතහැරලා දිනවා කියනවා. ඊට පස්සේ ශරීරය කෙරෙහි තියෙන කැමැත්ත අතහැරලා තිනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක නැතුව හිත පහදවගෙන ඉන්නවා කියනවා. ආන් එයාට මරණකොට දුකෙන් කනගාටුවක් නැතුව මරණයටපත් වෙන්න පුළුවන් කියනවා. ඉතින් ආන් ඔය විදිහට යාට කරන්න යම් පැත්තකින් තියෙනවා නම් අමනුෂ්‍ය කරදරයක් ආවොත් ඒකට ගැළපෙන විදිහට පිළිතුරක් දෙනවා. දැන් ආටානාටියේ සූත්‍රය තියෙනවා. එතකොට ඒකට ගැළපෙන දෙයක් ඒකට කරන්න ඕනේ. ඒ රාන් ඒ විදිහට ඒ නුවණැති කෙනා යම් යම් ආපදාවල් එනකොට ඒ දෙයට ගැළපෙන දේවල් ඒ අවස්ථාවේදී කළා එහිලා කටයුතු කිරීමට යා වීරියවන්ත වෙනවා කියනවා. ඉතින් මා විසිනුත් අන්‍යයන් විසිනුත් ඒ අර්ථයෙන් නොලැබිය හැකියයි දන්නේ නම් ඒ ශෝක නොකට ඉවසිය යුත්තේ. සමහර ප්‍රශ්න එනවා ඒක වීර ගන්න බෑ. සමහර අසනීප හැදෙනවා කොච්චර බේත් කරත් හරියන්නේ නැහැ. සමහර ප්‍රශ්න එනවා නින්දා පාස එනවා එක දිගටම එනවා නවතින්නෙම නැහැ. එතකොට එයා කරන්න තියෙන සෑම ක්‍රමයක්ම කරලා බලනවා ඒකට හේතු විරුද්ධ දේවල් හරියන්නේ නැත්තම් මේක මගේ පෙර කර්මයක් නිසා වෙන්නේ නැත්තේ කියලා ඉවසගෙන ඉන්නවා කියනවා. නුවණැති කෙනා බලන්න කොච්චර වටිනවද මේ ධර්මයේ නේද? එතකොට අපේ ජීවිතේ හදාගන්න බොහෝ සෙයින් මේ කාරණා උපකාරී වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ තරහක් හිතට ආවොත් කර්මය ගැන සිහි කරන්න කියන්නේ. ඒකට හිතට තරහක් ආවොත් ඒ තරහ දුරු කරන ක්‍රම ගොඩාක් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. එයාට මෛත්‍රී කරන්න කියනවා. මෛත්‍රී කරලා හරියන්නේ නැත්නම් කරුණාව වඩන්න කියනවා. කරුණාව වඩලා හරියන්නේ නැත්නම් උපේක්ෂාව වඩන්න කියනවා. උපේක්ෂාව වඩලා හරියන්නේ නැත්නම් ඒක අමතක කරලා දාන්න කියනවා. ඒකත් හරි ගියේ නැත්නම් කර්මය ගැන සිහි කරන්න කියනවා. මේ කර්මයේ දායාද කරගෙන ඉන්නේ අපි සියලු දෙනාම. යමක් හොඳ දෙයක් කළොත් හොඳ විපාකය යාට ලැබෙයි. නරක දෙයක් කළොත් නරක විපාක ලැබෙයි. මං හොඳ දෙයක් කළොත් මට හොඳ විපාක හම්බෙයි. ආන් ඒ විදිහට කර්මය ගැන සිහි කළා තරහ හිත අයින් කරගන්න කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ අපේ ජීවිතය හදාගන්න එක එක විදිහට එහෙනම් කරුණ කියලා දීලා තියන නුවණැති කෙනා අවස්ථාවට තරහ එනකොට අර ක්‍රම ඔක්කොම කරන්න පුළුවන් කියනට ගැළපෙන ගැළපෙන එක කරගෙන යනවා. දැන් රාගය එනකොට ඒකට ප්‍රතිවිරුද්ධ දේ කරනවා. දේශය එනකොට දේශයට ප්‍රතිවිරුද්ධ දේ කරනවා. නිදිමත ඇදෙනකොට නිදිමතට විරුද්ධ දේ කරනවා. හිත විසිරෙනකොට හිත විසිරෙන දේට විරුද්ධ දේ කරනවා. සැකේ එනකොට සැකේ දුරු කරන අවශ්‍ය දේවල් දැන් නුවණ තියෙන කෙනා ඒ විදිහ තමයි කරන්නේ. එතෙන්ට ගැළපෙන දේ තෝරගෙන ඒකට කියනවා අයිස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට තමන්ට එතෙන්ට ගැළපෙන නුවණ පාවිච්චි කළා තමන්ගේ ප්‍රශ්න ගැටළු
විසඳ ගන්නවා කියලා දේශනා කරනවා. ඉතින් ඔය විදිහට දේශනා කරාට පස්සේ දැන් මේ රජුරුවන්ට හරිය සතුටුයි. සතුටයි කොහොමද? මෙසේ වදාළ කල්ලි මුණ්ඩ රාජ්‍ය මේ ආස්මන් නාරදයන් වහන්සේගෙන් මෙසේ ඇසුවේ. දැන් අර මුහුණ එල්ලගෙන හිටිය ඔක්කොම ඉවරයි. ස්වාමීනි මේ ධර්මපරියායේ නම මොකද්ද කියලා ඇහුවා. මේ සූත්‍රයේ කියන නම මොකද්ද කියලා ඇහුවා. මහරජනි රජාණනි මේ ධර්මපරියායට කියන්නේ ශෝක වල ඉදිරීම කියලායි කියන්නේ කිව්වා. ශෝක සල්ලහරණ පාලියෙන් කියන්නේ. මේ දේශනාවට කියන්නේ ශෝක වල උදුරා දැමීමයි කියලා දේශනා කළා. ඊට පස්සේ ස්වාමීනි ඒකාන්තයෙන් මේකනම් හරියටම හරි කිව්වා. එහෙනම් මේ සූත්‍රෙට ගැළපෙනවා කියන ශෝක වල ඉදිරීම නම් වෙයි. ස්වාමීනි ඒකාන්තයෙන්ම ශෝක ඉදිරීම නම් වෙයි. ස්වාමීනි මේ ධර්මපරියාය අසා මාගේ ශෝක වල නැති වී ගියේ කිව්වා. දැන් රජතුමා ධර්මයේ ගැළපගත්තද නැද්ද? දැන් බලන්න ඒ කාලේ හරි පුදුමයි මේ සූත්‍ර දේශනා නේද? දේශනා වහනකොට ඒවිල ගලප ගන්නවා. තමන්ට ගලපගෙන ප්‍රශ්න විසඳ ගන්නවා. ඉතින් අද කාලේ අපිට ඒක ගොඩාක් දකින්න පුළුවන් කමක් නැහැ. දේශනා වාලා හොඳයි කියන එච්චරයි නේද? ඒ දේශනාව ගලපගෙන තමන් හිතේ ප්‍රශ්න විසඳ ගන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඉක්බිති මුණ්ඩ රජ තෙමේ පියක අමාත්‍ය ඇමතුවේය. එසේ වේනම් පියකේ බද්දා දේවීගේ සිරුර දවව් ගිහිල්ලා ඉක්මනට එක පුච්චලා දාන්න කිව්වා. ඇයට ස්තූපයක් කරව අද පටන් දැන් අපි නාන්නෙමු, සුවඳ විලවුන් ගල්වන්නෙමු, ආහාර අනුභව කරන්නෙමු, කර්මාන්තේ යෙදෙන්නෙමු කියලා සතුට ප්‍රකාශ කළා. ඔක්කොම ප්‍රශ්න ඉවරයි. රජතුමාගේ ශෝක වල නේද? ඉතින් ඒ නිසා මේ ධර්මයේ ගලපගත්තොත් අපේ ජීවිතවල තියෙන ශෝක වල ඔක්කොම උදුර ගන්න පුළුවන්. ඇයි හැම ශෝකුලක්ම එන්නේ මොකෙන්ද? ඔය කරුණ ටිකෙන් තමයි එන්නේ. එක්කෝ වයසට යෑමෙන්, එක්කෝ ලෙඩවීමෙන්, එක්කෝ මරණයට පත්වීමෙන්, ගොඩාක් මරණයට පත්වීමෙන්, ලෙඩවීමුත් ඒ වගේ නේද? දැන් ඔය පිළිකා රෝග හැදුනාට පස්සේ ඉස්පිරිතාලවල විශාල දුක් විඳිනවා මිනිස්සු. ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රමී හොයන්නේ නැහැ. දැන් බලන්න අර කවුද අර දීගා උපාසක. දුකෙන් නිදහස් වෙන ක්‍රමී හෙව්වා. දුකෙන් නිදහස් වෙනවා. ඉතින් අද අපි අසනීප තත්ත්වෙ පත් වෙනකොට ඒ අසනීපෙන් බේරෙන්න බෙහෙත් හොයනවා මිසක් සදහට මේකෙන් නිදහස් වෙන්න මාර්ගයක් හොයන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ගොඩාක් ප්‍රයෝජනවත් යන්නේ මේකෙන් සදහට මේ අසනීප වලින් නිදහස් වෙන්න මගයි. මරණයෙන් සදහටම නිදහස් වෙන්න මගයි අපි හොයන්න ඕනේ. ඊට පස්සේ මේ රජුර ඔය විදිහට ප්‍රකාශ කරාට පස්සේ මේ දේශනාව අවසන් වෙනවා. ඉතින් එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නාරද ස්වාමීන් වහන්සේ මේ විදිහටම රජුරවන්ට කියලා දුන්නා. කියලා දීලා ඉවර වෙනකොට ඒ රජුරව ධර්මයේ ජීවිතයට ගලපගත්තා. ගලපගෙන තවන්ගේ හිතේ තියෙන ශෝක හුල උදුරලා දැම්මා. උදුරලා දා බව නොකිය ගියේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් ප්‍රකාශ කළා. රජුරු මේ ගියා රජමාලිගාවට. ඉතින් එසේ වී නම් කොහොමද ඒක ප්‍රකාශක එසේ වී නම් පිහකය භද්‍රා දේවිගේ සිරුර දැන් පුච්චලා දාන්න කිව්වා. දැන් ඒක ආයිත්‍යාන ඉඳලා වැඩක් නැහැ. ඇයට ස්තූපයක් කරවට නම් කමක් නැහැ. අද පටන් අපි මම නාන්න පටන් ගන්නවා. එහෙම කියන්නේ නැති නේද අපේ වචනෙන් කියනවා. අද පටන් දැන් මං ගිහිල්ලා නාන්නම්. සුවඳ විලවුන් අද පටන් මං ගල්ව ගන්නම්. ආහාරත් හොඳට හදන්න මං අද ඉඳලා කෑමත් කන්නම්. වැඩ කටයුතු ටිකත් මම පුරුදු පරිදි කරගෙන යන්නම් කියලා කියන්න ඇති. ඉතින් ඒ නිසා මේ සූත්‍රේ එතනින් අවසන් වෙනවා. එතකොට මේ වර්ගයේ අවසන් වෙනවා. එතකොට මේ වර්ගයේ තමයි පස්වෙනි මුණ්ඩ රාජ වර්ගය. එතකොට මේ දේශනා මේ වර්ගයේ සූත්‍ර දේශනා 10ක් තිබ්බා. එකක් තමයි පංච භෝග සූත්‍රය. ඊට පස්සේ සප්පුරි සූත්‍රය, ඉට්ඨ ධම්ම සූත්‍රය, මනාපදායි සූත්‍රය, අභිසන්ද සූත්‍රය, සම්පදාන සූත්‍රය, ධන සූත්‍රය, ඨාන සූත්‍රය, කෝසල සූත්‍රය, ශෝක සල්ලහරණ සූත්‍රය කියන සූත්‍ර ටික තමයි මේ වර්ගයේ තිබ්බේ. ඉතින් ඒ නිසා මේ දේශනාව අපි එහෙනම් සාරාංශයෙන් මතක තියාගත්තොත් කොහොමද කරන්නේ? නාරද ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ කුක්කුටාරාමේ පාටලිපුත්‍ර ගමේ කුක්කුටාරාම කියන නගරේ. ඉතින් එදා මරණයට පත් වෙලා හිටියා
රජ්ජුරුවන්ගේ දේවිය කවද නම බාද්‍රා දේවිය. ඉතින් රජතුමාර මේ දුක උහුලා ගන්න බැරුව කන්නේ නැතුව අඳින්න පාඳින්න නැතුව බොහෝම දුකට පත්ලා ඉන්නකොට ප්‍රියක කියන රජතුමාගේ භාණ්ඩාගාරිකතුමා ඉදිරිපත් වෙලා රජ්ජුරුවගේ ශෝක හුල ගලවලා දාන මහන්සි ගත්තා. ඒ මහන්සිය කොහොමද ගත්තේ? එයා කල්පනා කළා මේ රාජ්‍යයේ මේ රජතුමාගේ ශෝක හුල අයින් කරන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද? එතකොට මතක් වුණා නාරද ස්වාමීන් වහන්සේ ඉන්න උන්වහන්සේනම් මහා පඬිත කෙනෙක්, නුවණැති කෙනෙක්. ඊට පස්සේ ව්‍යක්ත කෙනෙක්, බොහොම වයසට ගිය කෙනෙක්, හැබැයි රහතන් වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේට නම් මේ රජතුමාගේ ශෝක හුල ගලවලා දාන්න පුළුවන්. ඊට පස්සේ දැන් රජතුමාගේ පින නේද? දැන් ඒකත් කල්පනා වුණේ නේද? ඊට පස්සේ ඔන්න ඒ කල්පනා වෙලා රජතුමාට ගිහිලා කිව්වා, රජතුමනි, ඔබතුමාගේ ශෝක හුල උල ගලවලා දාන්න නම් සවන්නාසනමක් ඉන්නවා, අපි ගිහිල්ලා හම්බ වෙමුද කියලා. ඊට පස්සේ රජතුමා කිව්වා, එහෙම යන්නේ හොඳ නෑ, ඔබ ගිහිල්ලා අවසර අරගෙන එන්න, ඊට පස්සේ අපි යන් කිව්වා. ඊට පස්සේ ඒ භාණ්ඩාගාරිකතුමා ගිහිල්ලා අවසර අරගෙන රජතුමත් එක් කරගෙන නාරද ස්වාමීන් වහන්සේ ළඟට ගියාට පස්සේ නාරද ස්වාමීන් වහන්සේ මේ ලෝකේ කරුණු පහක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කියලා දුන්නා. මොනවාද ඒ කරුණු පහ? ශ්‍රමණයෙකුට වේවා, මාරයෙකුට වේවා, බ්‍රහ්මයෙකුට වේවා, කිසි කෙනෙක්ට නොලැබිය හැකි කරුණු පහක් කියලා දුන්නා. ඒ තමයි ජරා ජීර්ණ වෙන ස්වභාවයට පත් වෙන දේවල් ජරා ජීර්ණත්වයට පත් වෙනවාමයි. ඊට පස්සේ වයසට රෝග වැළපෙන දේවල් රෝග වැළඳෙනවාමයි. මරණයට පත්වන දේවල් මරණයට පත්වෙනවාමයි. ගෙවී යන දේවල් ගෙවී යනවාමයි. නැසෙන දේවල් නැසෙනවාමයි. ඒ කාය වළක්වන්න බෑ. ඉතින් ශ්‍රුතවතාරය ශ්‍රාවකයා මේ ස්වභාවය දැනගෙන මේ ස්වභාවය කල්පනා කරන්න පටන් ගන්නවා. මේ නැසෙන දේවල් මට විතරක් නෙවෙයි මුළු ලෝකෙම නැසිර යනවා. මැරෙන දෙමම විතරක් නෙවෙයි මැරෙන මුළු ලෝකෙම මැරෙනවා. මේකට අඬල වැඩක් නෑ. කනගාට වෙලා වැඩක් නෑ. රෝග වැළඳෙන එක ඔක්කොටම හැදෙනවා. ඉතින් අපි අඬල දොළල වැඩක් නෑ කියලා ධර්මයේ සීපත් කරන, ධර්මයේ සීකරන අනාත්ම සංඥාව පුරුදු කරනවා. පුරුදු කරලා ඒ ශෝක හුල ගලව ගන්නවා කියලා නාරද ස්වාමීන් වහන්සේ රජුරුවන්ට කියලා දුන්නා. ඊට පස්සේ දේශනාව අහලා රජුරු බොහෝම සතුටට පත් වෙලා මේ දේශනාවේ නම මොකද්ද කියලා ඇහුවා. එතකොට නාරද ස්වාමීන් වහන්සේ මේකට නම දැම්මා, ශෝක හුල උදුරා දැමීමයි මේකට කියන නම කියලා. ඉතින් ඒ වෙලේ රජතුමාට ඒක ඒ විදිහටම අනුමත කළා. ස්වාමීනි, මේක නම් ශෝක හුල උදුරා දැමීමමයි, ශෝක හුල ගලවා දැමීමමයි කියලා රජතුමා අනුමත කළා. ඉතින් ඒ නිසා අද දවසේ මේ ඉගෙන ගත්ත ඒ සූත්‍ර දේශනාව, ශෝක කෝසල සූත්‍රයත්, ශෝක සල්හරණ සූත්‍රයත්, ඒ සියලු සූත්‍ර අප සියලු දෙනාගේම ශෝක හුල් ගලවා දමාගෙන සසර දුකෙන් නිදහස් වන්නම උපකාරයක්ම වේවා. සාදු, සාදු, සාදු.